දිස්ත්‍රික්ක්‍රයන්ක කියද 67 රිසල්ට් එක ඒ දෙකයි බී එකයි. දිස්ත්‍රික්ක්‍රයන්ක 67 බයෝද මැක්ස් බයෝ මෙඩිසින් යන්න පුළුවන්. විශේෂත්වය වන්නේ ෆස්ට් ෂයි S3යි විභාගයට මාස දෙකක් තීදීනේ මාව හම් තුනක් හරි වගේ ඉතත් අඩු කාලෙකදී මාව හම්බෙලා මම එතකොටත් ගොඩක් වැටලා හිටියේනේ. කරන්නේ මොකද්ද කියලා ඇහුවෙත් මාස දෙකකට විතර තියෙද්දි. හරි දැන් කතා කරම තමයි දැන් මම දැනගත්තේ රිසල්ට් එකේ ඒ දෙකයි B එකයි දිස්ත්‍රික් රෑන්ක් 67 කියලා. හරි ඉතර S3යි දැන් S3ට වඩා වැඩිපුර ගත්තා මෙතන ඇතිනේනේ. හරි මාස මෙයාටත් වඩා වැඩි කාලයක් දැන් තියෙනවා. හරි නහගන්නකො කරපු විදිය නම් හරි මෙයා කිව්වොත් හරියා කොහොමරි කියන්න රයිට් කරපු විදිය ෆෂයිස් 3යි. ඊට පස්සේ වැඩ කරෙත් නැහැ ඉතින් මට මාස 3කට කලින් කෙමිස්ට්‍රි වලට ලකුණු 38යි තිබුණේ. ෆිසික්ස් ගැන හිතලා තිබුණේ නැහැ. ෆිසික්ස් බෑ. කොමාරි මෙයා සර්ගේ ওই හැමදාම දෙන පේපර් එකට දවසක් එක එලා තිබුණා. ඊට ටිකක් විතර කන්ෆිඩන්ස් හැදුණා ඉතින් මොනා හරි පුළුවන් ඇති වගේ එක. පේපර් ක්ලාස් එන්න පටන් ගත්ත සර් කිව්වනේ පාස් පේපර්ස් 2014 දකෝ දෙකක් කරලා බලන්න කියලා. මම දන්නේ නැහැ ඇත්තරම මේ කියන්නේ සිලබස් එකේ යාන්ත්‍ර විද්‍යාවයි ඊට පස්සේ දෝලන දන්නේ නැහැ. තව අන්තිම වන් දන්න විද්‍යුත් ඔයගේ චූඩි චූඩි පාරන් ටික කොහොම හරි මේ පේපර් එකක් කළා 2014 අරගෙන තනියෙන් කරා. අර පොත බෙල්ල බෙල්ල නෝට් තියෙනවා ඉතින් නෝට් තිබ්බට දන්නේ නැහැ. මේ ඒ කියන්නේ අර පාඩම කරන වෙලාවට තේරුණාට ආයි කවදා බලන්න නැති හින්දා මතක නෑ දැන් කරපු මොනවාද කියලා. ඊට පස්සේ ඉතින් කරලා එහෙම එක පේපර් එකක් කරන් ආවා. ඊට පස්සේ පේපර් කරන් එන්න එක කන්ටිනියු නෑ දිගටම. ඊට පස්සේ පේපර් වම 3ක් විතර කළා. ඊට පස්සේ ෆිසික්ස් එහෙම ලොකුවට කරේ නෑ. හැබැයි අර පොත් ටික බැලුවා දැන් මට මතක නෑනේ මොනවද තියෙන්නේ කියලා තනියෙන් කියෝ කියෝ. ඊට පස්සේ දැන් බයෝ ලොකු කතා පඬිතයාගේ හිතන් හිටියා ලඟ වෙලා පාඩම් කරන ඕක අවුලක් නෑ කෙමිස්ට්‍රි ෆිසික්ස් නේ ගණන් හදන්න තියෙන්නේ බයෝ ලේසි වගේ එකක්. ඊට පස්සේ විභාගයට සති 3ක් විතර තියලා බයෝ කරන්න පටන් ගත්තා. දන්නේ නැති කැලලකින් පටන් ගන්න කියලා අස්ති දන්නේ නැහැ වෙනෝදයක් ඒක පාඩම් කරන්න ගත්තා. ඒකට දවස් දෙකක් විතර ගියා. මට තේරුණා දැන් මේ අර දෙක කරන්න තියෙනවා. මෙහෙම ගියොත් මේ පස්වෙනි පාඩම විතරයි පාඩම් ගන්න වෙන්නේ. නිකන් 100ක් S එකක් වගේ මෛලා පේන්න ගත්තා ඒ දවස්වල. ඊට පස්සේ කරේ මේ අපේ බයෝ ක්ලාස් එකේ කරපු ප්ලෑන් එක වෙනස් කළා. ඒක ඒ කියන්න ඕනේ ඇත්තම දවල්ට එහෙම කරන්න බෑ කියලා හිතනවා නම් වැඩේ කියන්නේ ප්ලෑන් එක වෙනස් කරන්න. ඒ කියන්නේ ඔයාලා හිතන් ඉන්න විදිහට තමයි කරන්න බැරි වෙන මොකක්ම හරි ප්ලෑන් එකක් තියෙනවා. ඒක ගොඩ දාගෙන බයෝ B එකක් වුණාට B එකක් ආපුවත් අත ලොකු දෙයක් මට එහෙම. ඊට පස්සේ පේපර් ටික කළා. ඒ ටික මේ හොය හොයා MCQ ටික එක MCQ පේපර් එකක් ගන්න දවසක් විතර නා. ඒතර දන්නේ නැ මොනවද අර DNA පාඩම් වල එහෙම තියෙනවා මේ දැම්මතකට නෑ ලංගල පාඩම් කළේ වර හිටින්නේ නෑනේ. ඊට පස්සේ කරේ වැඩේ අර දන්නේ නැති ඔහොම දන්නේ නැති පොඩි පොඩි වචන ජාන පුස්තකාල අර මේ සේරම කොලේක ලියාගෙන එකක් ගන්න කියෙව්වා. ඒ කියන්නේ පාඩම් ගන්න වෙලාව නැහැ. ඒක බොරු කතාවක් නේ මේ බය ලංගල පාඩම් කරනවා කියන එක. එහෙම කියෝල ඊට පස්සේ MCQ ටික කළා. එතකොට දැන් තේරෙනවා මොකක් හරි MCQ එකේ තියෙන මේක තමයි කියලා. ඊට පස්සේ MCQ එක ගැන අයිඩියා එකක් තියෙනවා. එහෙම MCQ පේපර් 20ක් විතර කරනකොට අර ලකුණු මේ කියන්නේ කරපු ටික මහපව් මේකට අර සර්ලා මේ උත්තරේ ආවේ කොහොමද කියලා ඒවල ලියා ගන්න කියනවනේ. එහෙම බල බලා කරනකොට ඒ ටික ටික ලකුණු වැඩි වෙනවා. බයෝ MCQ මට 40ක් තියෙනවා ඒ පේපරේ. ඒ 40 ගත්ත එක මාර දෙයක් නෙවෙනවනේ ඇත්තට ලොකු දෙයක්. මොකද දැන් මම ලඟ වෙනවා කියලා මෙතන ඉන්නේ තව මාස 3ක් වගේනේ. ඔයාලා එහෙම ඇත්තට බෑ කියලා හිතනවා නම් මම කියන්නේ මොකක් හරි ස්මාර්ට් ප්ලෑන් එකක් හදාගන්න. ඒ කියන්නේ ඔයාලා හිතන් ඉන්න ටයිප් එකට තමයි ඔය වැඩේ කරන්න බැරි. ෆිසික්ස් උනේ දැන් ෆිසික්ස් 2014 16 ඔහම අර දැන් සර් මම කිව්වා මාස 3කට කලින් පටන් ගන්න කිව්වා කියලා. 2010න් උඩ ටික කරලා තිබුණේ. ඉලෙක්ට්‍රොනිකස් කරේ නෑ. ඉලෙක්ට්‍රොනිකස් දන්නේ නැහැ. අර ක්ලාස් එකේ අන්තිම හරිය ඉලෙක්ට්‍රොනිකස් උගන්වන්නේ. ඉලෙක්ට්‍රොනිකස් ප්‍රශ්න ටික තියදී ඉතුරු ටික කළා ඔක්කොම. ඉතුරු යට ටික කළේ නැහැ. ඊට පස්සේ දැන් එක්සෑම් එක අපිට ජනවාරි මාසේ මුල ජනවාරි නෙමෙයි ඊට කලින් දෙසැම්බර් 20 වගේ කෙමිස්ට්‍රි පටන් ගත්තේ ෆාස්ට් පේමස් කරන්න. ජනවාරි 5 විතර වෙනකම් එක දිගට කරා. මේ කෙමිස්ට්‍රි වැඩි වුණේ එහෙම මම දැන් කියන්නේ මාස 3කට කලින් මට 38යි තිබුණේ කියලා. ඊට පස්සේ උනේ මෙහෙම MCQ ටික වෙනමයි essay ටික වෙනමයි structured වෙනමයි. දවස් 5ක් විතරක් කරන් MCQ විතරයි විවරණ ටික කියෝගේ MCQ කරනකොට ඊට පස්සේ
හතලිස් දෙක වගේ උපරිම තමයි. එච්චර තමයි ඉතින් බස් දෙපසකට. ඊට පස්සේ කරේ ඊට පස්සේ ස්ට්‍රක්චර් ටික කරගෙන 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 යනවා. ඊට පස්සේ ටික කළා එහෙම. කොහොමද පාස් පෙස් ඉවර වුණා කෙමිස්ට්‍රි වල? අනවාරි 3 4 වගේ යනකොට ෆිසික්ස් දැන් මම හිතන් හිටියේ 10ට කලින් ෆිසික්ස් මොනා හරි කරනවා කියලා. ෆිසික්ස් එන්සීකේ ටික කලින් ඉවර කළා. ඒ කියන්නේ ඔක්කොම ගන්න බැරි වුණා මම හිතන්නේ 2003 ඉඳන් 10 යනකම්. ඒතරොට ටික කළානේ තිබුණේ. එන්සීකේ ටික කළා ඉතින් විවරණ කියෝ ගියෝ. ඊට පස්සේ සතියක් විතර එක කළා එසේ කරන්න පටන් ගත්තා. එසේ එක පේපර් එකක් කරන්න දවසෙන් භාගයක් යනවා මේක කරන්න බෑ කියලා මට තේරුණා ඇත්තටම. ඉලෙක්ට්‍රොනිකස් දා ඒක ඉලෙක්ට්‍රොනිකස් අර එක්සෑම් එක ලංගලන ඉගෙන ගත්තා මම. ඒ හින්දා ගැන කිසිම අයිඩියා එකක් නැහැ කියන්නේ. දැන් ක්ලාස් එක කරන වෙලාවට තේරුණාට පාස් පේපරයක් කරලා නැහැ. ප්‍රශ්නෙකට තනියෙන් උත්තර දීලා නැහැ. කිසිම අයිඩියා ගන්න නැහැ. පේපර් එක ගත්තාම ලියන්නත් බෑ ඇත්තටම. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනිකස් අත්හැරියා දැන්. කරගන්න පුළුවන් ටික පැය දැන් මම කරගන්න කොහොම හරි. ඊට පස්සේ මේ පාස් පේපර්ස් සාමාන්‍යයෙන් තුනක් කරන්න තේසේ 2006-2008 වගේ වෙන කරන්න බැහැ ඇත්තටම. මට තේරෙනවා මේ බයොත් ගොඩ ගැහිලා තියෙන්නේ කියලා. එහෙම කරා. ඊට පස්සේ එසේ පේපර් එක කෙලුණා ඉබහට ගිහිල්ලා. එසේ එකක් ලිව්වේ නැහැ. ලිව්වේ නැහැ කියන්නේ භාගයක් ලිව්ව මොකක් හරි තාපය එකක්. ඒ කොටස ලිව්ව බී ලියන්න බෑ තේරෙන්නේ නැහැ. ඊට පස්සේ තව එසේ එකක් විනාඩි 15කින් විතර ලිව්වේ. ඇත්තට මොනා ලිව්වද කියලා මතකත් නැහැ හට. එච්චරම අවුල් ඒ පේපරේ අවුල් ගියා. කොමාරි ඉතින් MCQ එක මම තනියෙන් අර අවුරුදු ටික කරලා තිබුණ හින්දා MCQ 42ක් විතර තිබුණ හින්දා එසේ මේ ෆිසික්ස් වලට ඒකක් එන්නේ නැති. දැන් මං කිව්වේ මේක මාරි සෑට ගන්න නොවුනට ඔයාලා මෙතන එක්සෑම් එකක් ලං වෙලා ඉන්න හින්දා මං හිතනවා මේකෙන් මොනා හරි දෙයක් ගන්න ඇති කියලා. ඒ කියන්නේ දැන් චිට්ටවල මස මාට ලකුණු මෙච්චරයි මට දැන් මේක ගොඩ දාගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා අහන එක ඇත්තට තේරුම් නැහැ. දැන් සර් හාකෙව පුළුවන් වෙනවද බෑකෙව බෑනවද නැහැනේ. ඒ හින්දා මං කියන්නේ කවුරුත්ම කරලා නැත්තම් ඔයා කරන්න ඉස්සරහට. ඔයා කරන්න එක අතරා කරන්න බෑ කියලා හිතනවා නම් ප්ලෑන් එක වෙනස් කරන්න. අර බයෝ වල කරේ ඒක තමයි. බයෝ 12 මේ පාටි කිවර වෙලා 13 ඉඳන් මම දැන් කල්පනා එක දවසක් දවසම නිදි මම. මට තේරෙනවා මේක බෑ කරන්න. කොච්චර ගොඩක් පාඩම් ගන්න තියනද වගේ කලේ වැඩ. ඉතින් කරන්න දෙයක් නැති හින්දා ආයි බහුදා දවසේ ඇහැරලා වෙන මොකක්ම හරි ප්ලෑන් එකක් හදනවා කියලා හිතුණා. ඉතින් ඊට පස්සේ තමයි MCQ ටික එනම කරලා ඊට සබේ ක්ලාස් එකේ කරපු essay ටික essay එකක් ගානේ ලිව්වා. පාඩම් කරන්න හැම ලොකු වෙලාවක් නැති වුණාට කොමාරි එහෙම essay හතර සෑහෙන හොඳට ලිව්වා. ඉතින් බයෝ වලට බියක් ඒක කියලා මම හිතුවේ නෑ. ඒක තමයි කියන් තියෙන ඔයාලට. ඔයාලට හිතන විදිහට කරන්න බැරි නම් ඔයාලා හිතන් ඉන්න ප්ලෑන් එකට තමයි ඔක ගොඩ දාන්න බැරි. මොකක් හරි වෙන ප්ලෑන් එකක් හොයාගන්න. ඔයාගෙන කන්ෆිඩන්ස් තියාගන්න. ඉතින් එච්චර තමයි කියන්නේ.